ා TV YouTubeු චනල් මගින් ඔබට අලුද්දනුමක් අදත් අපි රැගෙනාව. අද අපි කතා කරන්න යන්නේ ධනාත්මක පුද්ගලයෙක් වෙන්නෙ කොහොමද කීනෙක්. ධනාත්මක පුද්ගලයෙක් විදියට අපි එදිනෙදා කටයුතු කළොත් අපි හැමතිස්සෙම සාර්ථකත්වය කරා යාගණ්ඩ පුළුවන් වෙන. දැම්බලමු දනාත්මක පුද්ගලයෙක් වෙන්න කරනුව හතක් ගැන අපි කතා කරන මේ කරුණු හත අපි එදිනෙදා ප්‍රගුණ කරගත්තොත් අපිට ඉලක්කය කරාපවා යාමට පහසුවෙන පලවිනයක බලන් පලවින එක තමයි අයිකන් ම යමක් කරනකොට මට හිතෙන්දෝන මට පුළුවන් මට මේ වැඩේ කරන්න පුළුවන් බැහැ කියන එකක් හිතේ තියෙන්න්න බෑ ම කොහොමමාහරි මේ වැඩේ කරනවා කරනවා කරනවාමයි. කියන අධිෂ්ඨානය ඔබ තුළති කියනවා. දෙවිනික තමයි පුළුවන් තරං රිනාත්මක පුද්ගලින්ගෙන්ය ඇත්වෙන්. මිට කලින් විඩියෝස් සොලත් මං ඒක නැවත නැවත කියල තියෙනු. අපි පුළුවන් තර රිනාාත්මාදයක් අපේ අවටඉන්න කෙනේ හැමතිස්සේ මඇවිල්ල අපේ කණට කොඳරනෝනං බැහැ මේ උත්සහ කළට වැඩක් නෑ කියර කියනවාන එක අපි අසාර්ථකත්වය කරා ඉක්මට ලංවෙන. ඒ හිද පුළුවන්තර රිනාත්මක පුද්ගලයන්ගෙන් ඇත්වෙන්. තුම්වෙන එක තමයි පරාජයට මුහුණ දීමේ හැක අවතියෙන්නෝ. අපි හැමිකම්ම දිනනා එනෙමේනේ ගොඩා සාර්ථකත්වය කරා පැමිනිිච්චාය බැලුවොත් පැරදිච්චාය තමයි ඇවිල්ලතිෙන්. එනිසා ඔබේ ජීවිතේ පරාජයට ඔබ මුහුණු දුන්න එක පුළුවන් තරං ඒ ෆේස් කරන්න බයවිෙන්්ඩපා ඕනුම කෙනෙක් පරාජයේ වෙලා දිනපු අය තමයි මේ ලෝකයින්. ඒ වගේම තමයි අපි අපේ ඉලක්කය කරා යනකොට එක පාට්ට කරන්න යන්න එපා. පියවරෙන් පියවරේ ඒ දක්වා ගමන් කරන්න. එක පාට්ට ඒ අපේ ඉලක්කය කරා යන්න කියන? අපි ඉතායික්මට ෆෙඩක් වෙන. අපි මොනාද කරන්න ඕන පියවරෙන් පියවර ක්‍රමානුකූලව ඉදිරියට යන්. අනිත් එක තමයි ඉතාමත් වැදගත්දේ. තමන්ගෙන තමන් දනාත්ම කොහිතන්. මුලින්ම මම මංගැෙන ධනාක්මක කෙහිතන් ඕනු මට පුළුවන් කියනෙ දයෙන් ඕ. ට ැකීන කනේ මට පුළුවන් මම ද මාව හැමතිස්සිම මාව මොනාධහිතන්න ඕන දනාත්මකොයි හිතන්. ඒ වගේ අපි කතා කරන්නන තවදයක්ත්තමයි අපිට ලැබිච්ච දෙයි අපි සත්වට වෙන්න්න ඕ සමාර අවස්ථාතියනවා උපමා කතාතියනොනේ විධ කතන්දරතියෙනු. සමහර අයට මොනාද වෙන්නේ ර හිතන් ඉන්නවා තමන්ගේ කකුලට සපත්තුවන්න හැකි අහලා ඇති ඔෝගුලෝ. ඒ වෙලාවේ යා සපත්තුවක හීන මම මවායින් එතකො තමයි දක්කින්නේයා එයා ලඟින් යනවා තකුල නැති පුද්ගලේ එතකොටම හිතෙන්නේ අඩුම ගානෙ මට කකුලක්වත් තියනෝ කියන එක හිතන. ඒැනේ තමන්ට ලැබිච්ච දේගැන සතුටුවේ අවසානයක තමයි ඉතාමත් වැදගත්දේ තමයි අද කළ යුතුදේ අද කරන්න. අද කළ යුතු දේ පමණක් හිතල කරන්න. අනිදදට තියන දේ අනිද්ධට යතුම්. ලබන මාසට කරන්න ඕනදේ බන මාසට යතුම්. එතකොට අද කරන්න ඕනදේ අදෙහිතන්. හෙටට කරන්න දේ අදහිතන් දෙපා. එක හෙට බල. මේ කරණු ටික හරියට අධදීනය කරලා තම ප්‍රගුණ කරගත් ොත්